අයිබෝන් සුබෝදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ හරිදේ හරියටම කියන සියලු දෑසන ප්‍රවෘත්ති තුළින් මම උදේෂාන් ඉදම ගෙදර ප්‍රථමයෙන් සිරස්තල සහරාන්ගේ බිරිඳ සාරා ඉන්දියාවට පැන ගිය බවට පවතින්නේ විශ්වාසයක් පමණයි සාක්ෂි නැහැ සම කැබිනට් ප්‍රකාශක ඇමති උදේගම්මන් පිල කියයි ජනාධිපතිතුමනි සැමට ආදර්ශයක් දෙන්න ඔබේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න මන්ත්‍රී එරාන්ගෙන් ඉල්ලීමක් වත්මන් ජනාධිපතිවරයා මෙන් කිසිදු නායකයෙක් ගමට ගොස් ජනතාවගේ ප්‍රශ්න විසඳලා නැහැ ඇමති එස්එම් කියයි උදෑසන ප්‍රවෘත්ති තුළින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ බෝම්බ කරුගේ බිරිඳ වන සාරා නැමැති කාන්තාව ඉන්දියාවට පලා ගොස් ඇති බවට නිශ්චිත තොරතුරු නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට ඊයේ දිනේ එක්වෙමේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ලස්කිනි රාජ්‍යසිරසෝ සාර සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශයක් ගන්නවා තාම අපි ඉදිරිපත් කළ නැහැ ඉන්දියාවට. ඊ රාජ්‍ය ඒ වගේ ආමන්ත්‍රණයක් ගන්නෑ. සාරා ඉන්දියාවට පැන ගිය බවට විශ්වාසයක් පමණයි තියෙන්නේ. වගේ තහවුරු කරලා ඉන්දියාවේ සාරා ඉන්න බවට හෝ ඉන්දියාවට සාරා පැන ගිය බවට නිලතොරතුරක් හෝ ඉන්දියාවේ ඇය සිටින බවට නිල තහවුරු කිරීමක් මෙතෙක් සිදු වෙලා නැහැ. ඇය ඉන්දියාවේ සිටින බව තහවුරු වුණොත් අනිවාර්යයෙන්ම අපි ඉන්දියානු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා ඇයව ප්‍රශ්න කරන්නට අවස්ථාව ලබා දෙන්න විතරක් නෙවෙයි. ඇය ශ්‍රී ලාංකිකයෙක් නිසාත් නීති විරෝධීව ශ්‍රී ලංකාව පිටව ගොස් තිබෙන නිසාත් නැවත ශ්‍රී ලංකාවට බාර දෙන මේ නමුත් ඇය ශ්‍රී ලංකාවේ නීති විරෝධීව ඉන්දියාවට පැන ගිය බවට දැනට විශ්වාසයක් මිසක් තහවුරු වුණු තොරතුරක් නැහැ. කොමිෂන් සභා වාර්තාවක අඩංගු වන්නේ නිර්දේශ පමණයි. ලංකා ඉතිහාසයේ කවදාකවත් කිසිම ජනාධිපති කොමිෂන් සභාවක් ඉදිරිපත් කර නිර්දේශ සියල්ලම ක්‍රියාත්මක කළා නැහැ. මේ නිර්දේශ කොටස් දෙකක් තියෙනවා. නීතිමය නිර්දේශ සහ දේශපාලන සහ සමාජීය නිර්දේශ. නීතිමය නිර්දේශ යම් ගායකට නඩු පවරන්නේ නිර්දේශ කළා තිබුණොත් ඒ අනිවාර්යයෙන්ම නීතිපතිවරයාට යොමු කරනවා. ඒ තැනැත්තාට එරෙහිව නඩු පවරනවද නැද්ද කියන කාරණය උදෙක්ම නීතිපති වරයාගේ තීරණයක් මිස ඒට වෙනත් කිසිම කෙනෙක් මැදිහත් නොවන බවට අපි වග බලා ගන්නවා. ලංකාවේ යම් කාරයකට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරනවාද නැද්ද කියන එක තීරණය කළ හැක්කේ නීතිපතිවරයාටයි. අනිකුත් කාරණා විවිධ අලුත් ආයතන බිහි කරන්න තියෙන නීති සංශෝධනය කරන්න ප්‍රතිපත්තිමය රාමු වෙනස් කරන්න යන ආදී වශයෙන් විවිධ නිර්දේශ ගණනාවක් තියෙනවා. මේ වෙන විට ජනාධිපතිතුමා පත් කර තියෙන අමාත්‍ය අනු කමිටුව විසින් සලකා බලන්නේ මේ නිර්දේශ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිද? කළ හැකි නම් ඒවා ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේද කියන එක චමල් රාජපක්ෂ සමත්තුමාගේ සභාපතිත්වයෙන් තියෙන අමාත්‍ය අනු කමිටුව විසින් ඉදිරියේදී ජනාධිපතිතුමාට අපේ වාර්තාව බාර දෙනවා. ඒකෙන් කතා කරන්නේ අර නඩු පැවරීමට අදාළ කිසිම දෙයක් එතන කතා කරන්නේ නැහැ. එතන කතා කරන්නේ අනිකුත් නිර්දේශ ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේද කියන කාරණේ පමණයි. මේ පාස්කු ප්‍රහාරය සිදු වුණේ ජනාධිපති කොමිෂන් සභාව ස්ථාපනය කරන ලද්දේ පසුගිය යහපාලන රාජ්‍ය සමයේදී කියන කාරණේ අපි නැවත නැවත සිහිපත් කළ යුතුයි. මේ සම්බන්ධයෙන් අපරාජ රජයේ කිසිම මැදිහත් වීමක් සිදු වුණේ නැහැ. ඔවුන් ස්වාධීනව තමුන්ගේ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළා. ඒ පරීක්ෂණ වාර්තා විතාම කෙටි කාලයක් තුළ අතිකරු ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතිපතිවරයාට ලබා දීමටත් අනිකුත් ආගමික නායකින් සිළු දනට ලබා දීමටත් කටයුතු කළා. ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටත් අපි බොහොම පැහැදිලිව අඩිනමින් කටයුතු කරන බව අපි තාම ගෞරවයෙන් ප්‍රකාශ කරනවා. මේ සම්බන්ධයෙන් යටපත් කිරීමට හෝ සැඟවීමට අපරාජ්‍යයට කිසිම කාරණයක් නැහැ. පසුගිය යහපාලන රාජ්‍ය සමයේ රාජ්‍ය ආරක්ෂාව සහ රාජ්‍ය පාලනයේ බිඳ වැටීම පිළිබඳව නැවත නැවත සඳහන් වෙනවා. හිදී එම රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙලා සිටපු සියලු දෙනා ඒ සම්බන්ධයෙන් වගවිය යුතු බවත් බොහොම පැහැදිලිව එම කමිටු වාර්තාවේ සඳහන් වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේදී අන්තර්ජාලයට කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය වන www.slwpc.org අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අන්තර්ජාලයට කෙරුණා. ජාත්‍යන්තර කාන්තා දිනයේ 2021ට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදය මෙම නිල වෙබ් අඩවිය එළිදක්වා තිබෙනවා. පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 1 දී පැවති මෙම උත්සව අවස්ථාවට කතානායක මහින්ද අපාබේවර්ධන මහතා දෙක්ව සිටියා. සමගි ජනවල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදීය සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු එම සංසදයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙබ් අඩවිය එළිදක්වන අවස්ථාවට එක්ව සිටියා.
මෙතරු විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් සමග මුදල් අමාත්‍යාංශයේදී අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එෙහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ විදේශ විනිමය උපයා ගැනීමට හැකි සාර්ථක ව්‍යාපෘති සැලසුම් කරන ලෙසයි. විදේශ ණය ලබා ගැනීමේදී එම ණය පියවීම පිළිබඳ සලකා බලා සාර්ථක ව්‍යාපෘති පමණක් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබා දුන් අග්‍රාමාත්‍යවරයා එම ව්‍යාපෘති ඔස්සේ විදේශ විනිමය උපයා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසට උපදෙස් ලබා දී තිබෙන්නේ. සාගර සම්පත් විශ්වවිද්‍යාලය සඳහා වන ව්‍යාපෘතිය මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානයකට ලක්ුණා. එම විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය ඊට යාපත ප්‍රදේශයේ සංවර්ධනය ඉලක්ක කරගනිමින් ක්‍රියාවට නංවන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබෙන්නේ. මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය මාත්‍ය අජිත් ශ්‍රීමත් කබ්‍රාල් මහතා ඇතුළු නිලධාරීන් රසක් එක්ව සිටියා. මෙරට තුල කාන්තාවන් වෙනුවෙන් අමාත්‍යවරියක් පත් කිරීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වීම කනගාටුවට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඒ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. අපේ රටේ ජාත්‍යන්තර කාන්තාව දිනයේදී මේ ලෝකේ එක රටවකවත් වෙච්ච නැති සිදුවීමක් සිදු වුණා. ඒ තමයි ඒ ජාත්‍යන්තර කාන්තාව දිනයේ වෙනුවෙන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙළපාලි ගිය කාන්තාවන්ට මහා ප්‍රහාරයක් එල්ල කරා රජී. ඉතා කනගාටුයි. ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් ඇත්තටම රජේ ගෙනියන වැඩපිළිවෙල මොකද්ද? අඩුගානේ කාන්තාවන් වෙනුවෙන් ඇමතිවරියක් කාන්තාවකට අමාත්‍ය ධූරය ලබා දෙන්න කටයුතු කරන්න. ඉතා කනගාටුයි. රජය කාන්තා අමාත්‍යංශය කාන්තාවකට ලබා නොදීම පිළිබඳව ඉතා කනගාටුදායක තත්වයක් පත් වෙනවා. මම මේ අලු ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා අලුත්. ඔබතුමා ආදර්ශයක් වෙන්න. ඔබතුමා ඔබතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශය රටටම ප්‍රසිද්ධ කරන්න. දේශපාලනයට අලුතෙන් ආවේ ඔබතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශය රටම හෙලි කරන්න. ඔබතුමා එක කළොත් එතකොට ඒක ආදර්ශයක් වෙනවා කැබිනට් මණ්ඩලයේ ඉන්න සියලු දෙනාටම. ඒ විතරක් නෙමෙයි. මම කියනවා චන්ද්‍රිකා කුමාරණතුංග වෙන්න පුළුවන්, මහින්ද රාජපක්ෂ වෙන්න පුළුවන්, මෛත්‍රීපාල සිරිසේන වෙන්න පුළුවන්. ඒ අය දේශපාලනයට එනකොට මුලින්ම එනකොට ඒ අයගේ එදා වත්කම් බැරකම් ප්‍රකාශයක් හෙලි කරන්නට ඕනේ. එතකොට තමයි ජනතාවට දැනගන්නට පුළුවන් එදා එකයි අද එකයි සසඳනකොට වෙනසක් තියෙනවා නම් ජනතාවට පුළුවන් ඒකට අහන්න ප්‍රශ්නයක් අහන්න පුළුවන් අපිට මේක කරුණාකරලා විස්තර කරලා දෙන්න. ඉතින් මේ ආදර්ශය උඩින්ම ආව. එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225ටම ඒක කරන්නට වෙනවා. COVID-19 මර්ධන එන්නත් කරන වැඩපිළිවෙල ඉතා අවාසනාවන්ත තත්වයකට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂය සභාපති වජිරපේවර්තන මහතා පවසනවා. ඒ ඊයේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී රජයේ මුලින්ම කිව්වේ එන්නත් වැඩසටහන යටතේ 2021 ජූනි මාසේ වෙනකොට 70%ක් මිනිසුන්ට එන්නත ලබා දෙනවා කියලා. නමුත් මාර්තු 7 වෙනි දින වෙන විට එන්නත ලබා දෙන්න පුළුවන් වෙලා තිබෙන්නේ 724,278කට පමණයි. අපට අහන්න තියෙන්නේ රජයේ මෙම එන්නත් ගෙන්වන්න ඖෂධ සමාගම් සමග ගිවිසුම් මත්සන් කරන්න පරක්කු කරන්නේ ඇයි කියලා. සෞඛ්‍ය නිර්දේශයට අනුව සති 12ක් තුල දෙවනි එන්නත ලබා දීමට තිබෙනවා. ඒ ලබා දීම රජයේ අපෝසත්ව ඇති බව මේ මොහොතේ අපිට පැහැදිලිව කියන්න පුළුවන්කම තිබෙනවා. රජයේ කොහොමද අපට තහවුරු කරන්නේ දෙවන එන්නත નિયમિત වේලාවට ලබා දෙන්න පුළුවන් කියලා. මේ මොහොත වෙනකොට ඉතාමත් අවාසනාවන්ත තැනක තමයි COVID-19 වසංගතයේ එන්නත් ලබා දීමේ ක්‍රියාපිලිවෙත ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම රාජ්‍යාංශයේ විසින් හැසිරවීමට ආරම්භ කළා තිබෙනවා. පෞද්ගලික අංශයට එම තරංකාරීත්වය දුන්නා නම් නැත්නම් ඒ අයට අදාළ එන්නත් ප්‍රමාණයන් ගෙන්වා ගැනීමට අවසර දුන්නා නම් එන්නත් වලට ලබා ගන්න ටැක්ස් එක හරහා ඒ සඳහා පහසුකම් නොමැති ජනකොටසට ආර්ථිකය ශක්තිමත් කර ගැනීමෙන් ජනතාවගේ පහසුව සඳහා ක්‍රියා කරන්නට පුළුවන්කම තිබුණා. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන් කිසිදු ජනාධිපතිවරයෙකු දුෂ්කර ගම්මානවලට ගොස් ජනතාවගේ ගැටලු සාකච්ඡා නොකළ බව අමාත්‍ය එස් එන් චන්ද්‍රසේන මහතා පවසනවා. අපේ රටේ හිටපු කිසිම ජනාධිපතිවරයෙක් මේ දුෂ්කර ගම්මාන වලට ගිහිල්ලා ගමේ මිනිස්සු හම්බෙලා ගමේ ප්‍රශ්න විසඳලා නැහැ. ගම සමග පිළිසඳර වැඩසටහනට එතම උදේ 9ට වාඩි වෙන්නේ. කහට තේ එකක් බීලා ඊළඟට කොළඹ ගෙදර ඇවිල්ලා කෑම වේලක් කනකම් බඩගින්න ඉඳගෙන වැඩ කරන නායකයෙක්. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ අලුතෙන් වැඩ කරන්න පොහුණු වෙන්න අවශ්‍ය නැහැ. මුදා නිලධාරියෙක් හැටියට ඉරමිනියා ගාල්ලාස්සේ ගිහිල්ලා කටුබඳුරු වාසියේ ගිහිල්ලා එදා ත්‍රස්තවාදීන් විරුද්ධව යුද්ධ කරලා බඩගින්න ඉඳලා යුද්ධ කරන කොට කැලේ රිංගපුවාම බඩගින්න හොඳට හුරු වෙනවා. ඒ වගේ බඩගින්න හුරු වෙච්ච ඕනම දුෂ්කර තත්වයකට මුහුණ දෙන්න තමගේ ජීවිතය හැඩගහගත්ත
නාගී තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ යහපාලන ආණ්ඩු කාල සීමාව තුල විවිධ ජාතීන් වල කණ්ඩායම් එකතු කරගෙන යහපාලන ඉස්සරහට ගෙනියන්න බැලුවා මිසක් ජාතික ආරක්ෂාව පිළිබඳ බැලුවේ නැහැ. ඒ නිසා වර්තමාන ආණ්ඩුවේ ප්‍රමුඛ රාජකාරිය ප්‍රමුඛතම රාජකාරිය පාස්කු වාර්තාව නෙමෙයි ආණ්ඩුවේ තියෙන රාජකාරි වලින් ප්‍රමුඛ එකක් පමණයි පාස්කු වාර්තාව කියන්නේ. රටේ ප්‍රධානම දේ තමයි ජාතික ආරක්ෂාව. අනේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය ක්‍රමවේදයන් රහස්‍යභාවයන් රකින්න ගමන් තමයි පාස්කු වාර්තාව පිළිබඳ විමර්ශනය කරන්නේ. දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. සිංහල අලුත් අවුරුද්ද කලින් දැනට තමන්ගේ ගමට තමන්ගේ ගේ ඉස්සරහට විදුලිය ඇවිල්ලා කනෙක්ෂන් එක ගන්න බැරි කවුරු හරි ඉන්නවනම් කණුවක් දෙකක් දාලා විදුලිය ලබා ගන්න ඕනේ කියලා කියන කෙනෙක් ඉන්නවනම් අපි සිංහල අවුරුද්ද කලින් මේ සියලු දෙනාටම නොමිලේ අපි විදුලිය ලබා දෙනවා. සම්බන්ධ කිරීම සඳහා යන රුපියල් 15000 අපි අය කරන්නේ. ජනාධිපතිවරු අගමැතිවරු බාප්පල පුතාල ලොකු තාත්තල මහප්පල ඔක්කොම ඉන්නෝ කැබිනට් මණ්ඩලේ. හැබැයි අම්බන්තොට මිනිස්සුගේ ඡන්දෙන් පත් වෙලා ආපු මේ නායකයොන්ට වල් සපුගල ගොවිින්ගේ ප්‍රශ්න විසඳන ගැසට් එකවත් ගහගන්න බැරි වෙලා තියෙනවා. එහෙමනම් මේ ආණ්ඩුව කිසිම වැඩපිළිවෙලක් නැති ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවක් කියලා රටේ ජනතාවට තහවුරු කරලා ඉවරයි මේ කෙටි කාලයක් ඇතුළත. ගම සමග පිළිසඳ රක්ෂිත වනාන්තර වලට ඒව පිළිසකර කරන එමනම් පරිසර විනාශිත උදාහරණයක් සමාන වචනයක් අහනකොට දැන් කියන්න පටන්ගෙන තියෙනවා ගම සමග පිළිසඳරක් කියලා. ඒ තැනට අවිල්ලා තියෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ ආවල් දින ආවල් වේලාවට පාස්කු ප්‍රහාරය එල්ල කරනවා කියලා හොඳටම දැනගෙන නිරාවුද අවිහිංසක මිනිසුන් 277 දෙනෙක් මරුමුවට පත් වෙනකන් කිසිවක් නොකළ පිරිසක් මේ මනුස්ස ජීවිත බේරා ගැනීම සඳහා කොයිඩ් දහනමේ වසංගතේ රජය දරන උත්සාහය ලඝු කොට තකලා ඒ පිළිබඳ විවිධ කතන්දර කීමගෙන මට හරි අමාරුයි හිතා ගන්න. අධිකරණ පුවත් වෙතයි දැන් අවධානය. එක්සත් ජාතික පක්ෂය විසින් එම පක්ෂයේ සභිකයින් 58 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ අහිමි කිරීමට ගෙන ඇති තීරණයකට අනුව ඔවුන්ගේ පළාත් පාලන මන්ත්‍රී දුර අහිමි කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය අප්‍රේල් මාස 28 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනා අධිකරණය නියම කළා. බාල වයස්කාර දැරියකට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරෙනු දෙදරුපියෙකුට කොළඹ මහාධිකරණයේ විසින් බරපතල වැඩ සහිත වසර 34ක සිරදඬුවම් නියම කර තිබෙනවා. ඊට අමතරව විත්තිකරුට රුපියල් දසදහසක දඩයක්ද නියම කළ විනිසුරුවරයා අතවරයටපත් දැරියට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළා. විදේශ රැකියා ක්ෂේත්‍රයේ හරහා ඩොලර් බිලියන 8ක් මෙරටට ලබා දීමට හැකියාව පවතින බවත් ඒ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරයේ ප්‍රථමයෙන් දැන ගැනීමට අවශ්‍ය බව බලපත්‍රලත් විදේශ රැකියා සංගමේ පවසනවා. ඒ කොළඹ දීයේ පැවති මාධ්‍ය හමුවකදී මේ අපේ විෂය දීලා තියෙන ඇවිල්ලා රාජ්‍ය මැතුමාට විදේශ රැකියා විවිධාංගීකරණ වෙළඳපොළ අමාත්‍යාංශය දීලා තියෙන්නේ. ඒතර මේකේ කම්කර මැතුමාට තියෙන ඇවිල්ලා මේකේ උපදේශ දීම පමණයි. නිමල් සිරිපාල ඇමැතිතුමා සම්පූර්ණ දැන් බලය මේක අරගෙන මේක මේ ගැසට් එකේ තියෙන මේවට වඩා පළමුව ජන අතිගරු ජනතුමා හම්බෙච්ච අව පළමු අවස්ථාවේදීත් මෙතුමා නියෝජිත ආයතන ගැන වැරදි ප්‍රකාශයක් නිකුත් කළා. අපි ලෑස්ති ඇත්තටම මේ අවුරුද්දට බිලියන 8ක් ලංකාවට ගෙනත් දෙන්න. ඩොලර් බිලියන 8ක් අපිට ඇවිල්ලා අපිට විශ්ලේෂණය කරන්න ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් අපේ ඇමැතිවරයා කවුද කියලා අපි දැනගන්නත් ඕනේ මෙතන වැඩ කරනකොට. ඒකත් එක්කම මේ නිමල් සිරිපාල සිල්වා කම්කර ඇමතුමාගේ මෙම ප්‍රතිපත්තියද රාජ්‍ය ප්‍රතිපත්තියකට දරන් ගන්න ඕන අපිට. අපිට තියෙන ගැටලුව ද ඇමතිතුමාගේ ප්‍රකාශනය කම්කර ඇමති හොර අල්ලයි. මට කියන්න තියෙන්නේ එතුමා අල්ලපු හොරකුත් නැහැ. මෙතන බී වෙච්ච හොරකුත් නැහැ. එතකොට මෙතුමා ඒජෙන්සියට ලක්ෂදායක් වෙනවා කියන ප්‍රකාශයක් කරනවා. ඒක එතුමා කොතරම් තහවුරු කරලා නැහැ. එතුමාට කැබිනට් එකේ ෆවර් එක තියෙනවා නම් ඇයි එතුමාට මේක අල්ලන්න බැරි? එතුමාට ඇයි මේක අල්ලන්න බැරි? එතුමාට කැබිනට් එක තියෙනවා, ආණ්ඩුව තියෙනවා, රජයේ තියෙනවා. මේක අනිත් එක අපි ලක්ෂදායක් නෙවෙයි, අපි ලක්ෂ 25ක් ගෙනාවා කියමුකෝ. ඒක කොහොමද හොරක් වෙන්නේ? අපි කෝටියක් ගෙනාවා කියමුකෝ. මේකල නෙවෙයිනේ අපිට මේ ආරක්ෂාව උපයලා දුන්නේ. අපි හොරාට අඳන්ඩ කලින් එතුමාගේ ආයතන තුල ඉන්න හොරුන් කවුරු කවුරුද කියලා ඒ හොරුන්ගේ වார்த்தාව කෝපෙකේ තිනවා. එතුමා ඒකට මුල දෙන්න ඕනේ. කෝපෙකේ තියෙන විදේශ සුදුකාරයන් තියෙන හොරු කවුද කියලා. අපේ ආයතන නෙමෙයි. රටවට අපුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. අභව ප්‍රාප්ත පඬිත් WD අමරදේව ශූරින්ගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මිය අභව ප්‍රාප්ත වී තිබෙනවා. ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී අභව ප්‍රාප්ත වී ඇති බවයි ඥාතීන් ප්‍රකාශ කළේ. මේ අනුව ඇය 86 වන වියේ පසු වුණා.
අනතුර සිට ගම්පොළ දක්වා විදුලි කණු ප්‍රවාහනය කළ ලොරි රථයක් ප්‍රධාන මාර්ගයේ හරහා පෙරලීමෙන් එම ලොරියේ ගමන්කත් ප්‍රියතුරා සහ රිය සහායකයා තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබෙනවා. කලාවෙප ජාතික උද්‍යානයේ තේජවන්තයා ලෙසින් විරුදාවලියලත් රේවත හස්තියා අවසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රේවත හස්තියාගේ මලසිරුර කැකිරාව අලියා වැටුණු වැව ප්‍රදේශයේ වගබිමක වැටී තිබෙදී ගණේ වල්පොළ වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරින් විසින් තුවාගෙන තිබෙනවා. ක්‍රීඩාවෙන් හෙට ලොව ජය ගන්නට මව්බිමේ දස්කම් දක්වන අපේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්වැලක් සපයමින් රෙඩ්ස්බරි ගෙන එන මව්බිමට වීරයෙක් තුලින් අද හමුවන්නේ මීටර 410 ශූරි ඩෙල්ෂී කුමාරසිංහයි. දකුණු ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේ ලක්මවගේ නාමය රණින් සටහන් කළ සිංකඩ ගල දියණිය ඩෙල්ෂී කුමාරසිංහ මව්බිමට වීරයෙක්. मगे नाम दुर्शी कुमार सिंह मम इन नूर दिगन प्रदेश मम मूलिक अध्यापन लगे वाले रत्नायक मध्य विद्यालय मगे वेट मीटर हरसी अटसी आई मम पांदर नगरी पवा अम्म नगर मगे कैमटी हदल दिनवागे ताता गील दानवा अम्मा ताता मगे क्रीडा जीवित गुड़को शक्ति पास कल ट्रिट्सबरी बट मीटर दूनवा मेवेनोट नव तरंग वार्ता दासी मगे नाम लीवला तीनवा मगे बलापुर इद्रीपेवेतन आसियाणु मलल क्रीडा शूरतावेट सहभागी लंकावट पदकम क्लब दीम सह खवदाहो ओलींपिक तरंगेकट सुदुसुगम लब श्रीलंका वट कीर्त्या क्लब दीम ජාතික මලල ක්‍රීඩකයන් ඔලිම්පික් සීමය කරා ගෙන යාමට ශ්‍රී ලංකාවේ අංක 1 රිට්ස්බරි චොක්ලට්ස් සවිපරි සපයන්නේ මහත් අභිමානයෙන් රිට්ස්බරි මෞපිමට විවේක. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. යලි හමුවන්නේ දහවල් 12ට මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.